ඔහුගේ මරණය පාදක කරගෙන ඔහුගේ බිරිඳ මිනිහස බෙඩ වැළපෙන ආකාරය සිහි ගන්වමින් ඔහු මේ කවිය කර තිබෙනවා. මං කලින් ප්‍රකාශ කළා ඔහු ජීවිතයේ සොයාගෙන යනවායි කියලා. ඔහු කියනවා ඊට එදාට වඩා මම අද වෙනස්, මම ඇක්ටරයි කියලා. ඒ වගේම ඔහු අහනවා ජීවිතයේ පිළිබඳව ඔබටත් හොයා ගන්න පුළුවන් වෙච්ච දවසක් මට කියලා දෙන්න කියලා. මේ කවිය නවතත් අපිට ආදරය පිළිබඳව සනිටුහන් කරනවා. ස්වකීය ස්වාමියා මිය ගිය කල ඔහුගේ බිරිඳ වැළපෙන අදෝනාව පෙරටු කර ගනිමින් ජීවිතයේ යථාර්ථය සොයා යන අයුරු ඔහු ඉතා සංයමයෙන් අපිට කියා දෙනවා. මේ කවි අතර මගේ සිද්ගත් පදපේලි හතර ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. පුත්‍ර රත්නය ඇවිත් හඬ හඬ බිම හැපෙන බිරිය තම කඳුළු වැල් අතරින් මුව සිබින අවසාන හාදුවේ රස විඳී ඔහු ඉදින ඒ තමයි ජීවිතය කලින් මට නොම පෙනුන චිත්‍රූප මවමින් ඔහුගේ වදන් පෙළ ඔහු ඉදිරිපත් කරනවා. මේ කවි පන්තිය පුරාවටම ශෝකයේ කැටි කොට එකට එක් කරගත් බවක් මට පෙනෙන්න තිබෙනවා. ඉතාම පැහැදිලි වදන් පෙළකින් සුවකී අදහස ගලා යන්නට නිරායාසී නිදහල බවක් මෙහිදී පෙනෙන්න තිබෙනවා. මෙය කවියෙකුගේ මුහුකුරා ගිය බව දක්වන පද පෙළක් ලෙස දක්වන්නට පිළිවන්. ගීතයේ කවියේ මිහිරියාව බොහෝ විට විරහ වේදනාවෙන් ශක්තිමත් ලෙස ඉදිරිපත් කිරීමට හැකි බවට මේ කවියා සාක්ෂි දරනවා.